අර අපි බොමු උජාරුවට කියන්නේ අපි මිනිස් හඳුනා ගන්න කොහෙද මීතර මුල්ලේ කියපු ගමන් කොයිද කියන්නේ අපි ඔ කුණු කොටකට සීමා කළා නේ ඈ එතකොට අද මීතර මුල්ලේ පොතුවිල් කුඹුර අද ලෝකෙම දන්න කුණු කන්දක් වෙලා තිනවා කාගෙද වැරදි කාගෙද කාගෙද වැරද්ද අපේ වැරදි ඇයි අපේ වැරදි කියන්නේ අපි තමයි එතනට කුණු දාන්න කුණු දේශපාලකයාව එව්වේ කුණු දේශපාලකයාව එතනට පත් කරේ මෙතන ඉන්න අම්මලා තාත්තලා සියලු දෙනා ඒ හැමෝම වග කියන්න ඕනේ මීතර මුල්ල කුණු කන්දක් වුණා අවසානෙ මොකද උනේ කුණු කන්ද පෙරලා දාලා අවසානේ ජීවිත කීයක් නැති වුණාද අපිට අපේ ගමේ කවුද මැරුනේ වැඩිපුර කවුද මැරුනේ සිංහල අපේ අය එතකොට මැරුණ විතරද එතකොට එදා මෙතන කොලොන්නාවේ පෙට්‍රෝලියම් එක ළඟින් පටන් ගත්තම මායිම එතන ඉඳන් වැල්ලම් පිටිය දක්වා තිබ්බේ මේ පාර දෙපැත්තම සිංහල කඩවල් අද තේනවද සිංහල කඩයක් කඩක් කරලා කියන්නේ කොටිගාවත්තට ආක්‍රමණය ඒ තරම්ටම කෙට්ටු වෙලා දෙපැත්තම අල්ලලා තින්නේ වෙනත් උදවිය ඒ අයගේ ව්‍යාපාර තමයි කොලොන්නාවේ ඉඳන් කොටිගාවත්ත දක්වා තින්නේ අද කොටිගාවත්තේ හන්දිය විතරයි ඉතුරු වෙලා තින්නේ ඒත හන්දියේ කඩවල් දෙකක් අල්ලගෙන ඉන්නේ ඉදිරි අනාගතේ කොටිගාවත්තත් අපිට නැතුව යන. උතර කොල දැක්කද පහු ගිය කාලේ ඒ බහුතරයේ ඉන්න පැත්තේ හාමුදුරු ගොල්ලන්ට සලකපු විදිය. කොහොමද දැක්කේ? දෙවනගල හාමුදුරන්ට ගහන්න ගියා. අපේ උරුමේ බලෙන් රිංගගෙන ඒක ආරක්ෂා කරන්න ගියාම ඒවලට කතා කරපු හාමුදුරන්ට ගහන්න ගියා. එතකොට ඒවට විරුද්ධව පාරට බෑලා දිගින් දිගටම සටන් කරා මම. හැමදාමත් අපි ගිනියව්වේ මමත් ජීවන් චතුරංග සහෝදරයා, ඒ වගේම රොෂාන්, තේමිය සහෝදරයා අපි හැමදාමත් ගිනියව්වේ මහා පාරවල් වල එන්න ගෙදරට පෙන්නන්න සපද්දයක් තියෙනවා අඩිය ගෙවිලා තියෙනවා ජාතිය වෙනුවෙන් මේවිදලා මහා පාරවල් ගානේ මේ තාර පොළොය ඇවිදලා ඇවිදලා බුද්ධ ශාසන අමාත්‍යංශය ළඟ අරගල කරා ජනාධිපති ලේකම් කාර්යාල ළඟට ගිහිල්ලා කෑ ගැව්වා අපේ ජාතියට මේම වෙනවා මේ ජාතිය අනුතරක වැටලා තියෙනවා අපේ උරුමයන් විනාශ කරනවා මේ චෛත්‍ය ඩෝසර් කරනවා මේව රැගලා දීපල්ලා කියලා හැබැයි මේ රටේ ඔයාලා උජාරුවට කතරේ ගහපු ඔය මහලකෝට ඒ කියන්නේ අපි සමහරක් ඒවා දැකලා තියෙනවා පුතා ගෙදර කුඩු ගහනවා තාත්තත් ගහනවා ඒක ලැජ්ජාවක් නෑ ඒක නන ගෞරවයක් හැබැයි ඒ පක්ෂෙට පිටින් පොට්ටුවට පිටින් අලියට පිටින් ඈ අර අලුතෙන් ආපු දුරකතනේ පිටින් මාලිමාවට පිටින් ඡන්දෙ දුන්නම අපි ඉල්ලුවොත් එමු ජාතික ඡන්දයක් අනේ අම්මේ අපිට මේ ජාතිය වෙනුවෙන් ඡන්දෙ දෙන්න කියලා ඒක එහෙනම් ලැජ්ජයි මොකද අර පක්ෂෙ දාලා යන්න බෑනේ වහල්කම ගෑවිලා පස්ස ගාතේ මොකද ඒක එහෙනම් ගෞරව නාමයෙන් අපි පොට්ටුවේ කියපම මාර ගාම්භීරයි එහෙමනේ අන්න ඒ වගේ නිසා තමයි ඒ தත්ත්වය උදා වුනේ හැබැයි අපි ගිහිල්ලා ඒ වගේ අරගල කරනකොට මහා පාරේ ගිනි අහුවේ සමහරක් කියලාට වැස්සේ තෙමි තෙමි මේ ජාතිය රැකලා දීපල්ලා කියලා මේ ජාතියේ නායකයන්ගෙන් ඉල්ලුවා ඔය ඔයාලා බලාපොරොත්තු වුණු නායකයෝ ඔයාලා මහා උජාරුවට රැකගෙන ඉන්න නායකයෝ මේ රටේ මේ සිංහල පක්ෂ කියන සිංහලකම තියෙන මේ රාජපක්ෂා ළඟ සිංහල පක්ෂ තියෙන වික්‍රමසිංහ ළඟ නැත්නම් අනුර කුමාර ළඟ එතනින් තමයි ජාතිය රකින්න කියලා හිටියා හැබැයි ජාතිය එක්කෙනෙක්ගෙන් අත රැකුන්නේ නැහැ අපි ගිල්ලේ වික්‍රමසිංහලත් එක්ක පලියද්දා රාජපක්ෂලත් එක්කත් ඇද්දා බැරිම තැන අර කොන්දපණ නායකයෝ මෛත්‍රීපාලත් එක්කත් ඇද්දා breaking.lk